දෙදහස් පහ වසරේ රාජකීය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි තරුණියක් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාව මත ජෝඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට මරණ දඬුවම් නියම කර තිබුණා. කෙසේ වෙතත් ඉදපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට ජනපති සමාව ලබා දී නිදහස් කිරීමට 2019 වසරේදී කටයුතු කළා. මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් ජනපති සමාව අභියෝගයට ලක් කරමින් කාන්තා හා මාධ්‍ය සාමූහිකය විසින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා. එස්තුරේ රාජා යසන්ත කෝදාගුඩ සහ ජනක්ත සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් එම පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කළා. ඒ අනුව විත්තිකරුට ප්‍රධානය කරන ලද ජනපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය බලරහිත බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් පෙත්සම්කාර පාර්ශවයට ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී නියෝග කළා. ඊට අමතරව ඝාතනයට ලක් වූ තරුණියගේ මවට සහ පියාට රුපියල් මිලියනේ බැගින් වන්දි ගෙවන ලෙසත් මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝගයක් ලබා දුන්නා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙම ක්‍රියාව තුළින් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය දැනට විදේශගතව සිටින අදාළ විත්තිකරු දේශීය හා ජාත්‍යන්තර සම්මුතින් උපයෝගී කරගෙන මෙරටට ගෙන්වීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසටද නීතිපතිවරයාට නියෝගයක් ලබා දුන්නා. ඊට අමතරව අධිකරණය මගින් වරදකරුකොට දඬුවම් ලැබූ සිරකරුවන්ට සමාව ප්‍රදානය කිරීමේදී අනුකමනය කළ යුතු මූලධර්මයන් සහ මාර්ගෝපදේශ මාලාවක් පිළිබඳව ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයා ජනාධිපති ලේකම් අධිකරණ අමාත්‍යංශයේ ලේකම් යන පාර්ශ්ව වෙත අවශ්‍ය උපදෙස් ලබා දීමට පියවර ගන්නා ලෙසත් එම උපදෙස්වල පිටපතක් නඩු තීන්දුව නිකුත් වී මාසයක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල නියෝග කළා. මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශ කිරීම තබනු ලැබුවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එය විභාගයට ගැනුණේ.